එන්නත් කරණයට අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග නොගැනීම හරහා අද වෙනකොට මේ රටේ යම් කිසි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න සාමාන්‍ය ජනතාවට එන්නත් ලැබීම තවදුරටත් ප්‍රමාද වෙන ලකුණු පේනවා. මොකද මේ වෙනකොට රජය මොනතරම් පම්පූර් ගැහුවත් තවම එන්නත් මිලදීගෙන තියෙන්නේ 515,000ක් විතරයි. 515,000ක් මිලදී ගත්ත ආණ්ඩුව නොමිලේ එක්ක රටවල් වලින් ලැබිච්ච ආධාර වශයෙන් ලැබිච්ච එන්නත් එක ලබා දීමේ ක්‍රමවේදය අද වෙනකොට මං හිතන්නේ සම්පූර්ණම දේශපාලනඥයන්ගේ අවස්ථාව පරිදි සිදු වෙනවා. මොකද සෞඛ්‍ය බලධාරීන් ගැන අපි කතා කරොත් එදා අනිල් ජාසිංහ මහත්තයලා මේක નિවරදිව කළමනාකරණය කරගෙන යනකොට මේ ගැටලුවට මේ කොවිඩ් වසංගතයට මුහුණ දෙන්න අවශ්‍ය පියාමාර්ග හරි નિවරදි ආකාරයට අරගෙන යනකොට දේශපාලනඥයන්ට ප්‍රශ්නයක් වුණා. දේශපාලනඥයන්ට අවශ්‍ය විදිහට මේක සිදු වෙන්නේ නැති නිසා අනේ නිසා ගත්ත පියවර තමයි අනිල් ජාසිංහ මහත්තයලා පැත්තකින් තියෙන එක. අනිල් ජාසිංහ මහත්තයලා පැත්තකින් තියලා අද දේශපාලනඥයන්ට අවශ්‍ය කීකරු බලදෞක්‍ය බලධාරී ටිකක් පත් කර ගැනීමේ අවශ්‍යතාවය අනුව ඒක සිද්ධ කර ගන්න පුළුවන් වෙලා තියෙනවා. සමස්ත වෙන වුණත් යම් පිරිසක් දේශපාලනඥයන්ගේ අවස්ථාව සපුරනවා කියන හොඳට පේනවා. අනිල් ජාසිංහ මහත්තයලාට කියලා PCR ප්‍රමාණය අඩු කර ගන්න බෑ. අනිල් ජාසිංහ මහත්තයලාට කියලා මරණ වාර්තා වෙන එක, රෝගීන් වාර්තා වෙන එක නිවර්දි ආකාරයෙන් ජනතාවට දැනගන්න තියෙන අයිතිය අවුරන්න බෑ. අද වර්තමානයේදී මං හිතනවා දේශපාලනඥයන්ට අවශ්‍ය විදියට සමහර සෞඛ්‍ය බලධාරීන් ඇසිරෙනවා. ඒ සමහර සෞඛ්‍ය බලධාරීන්ගේ ඇසිරීම කොතෙක් දුරට ගියාද කිව්වොත් ඊයේ මොරටුව නගරාධිපතිවරයාගේ ඇසිරීමෙන් පේනවා. ඒ වෛද්‍ය නිලධාරීතුමියට කොන්දක් තිබිච්ච නිසා සමාජයට ඒක ආවරණය වුණා. මාධ්‍ය ඒක මේ රටට අරගෙන ගියා. ඒ නිසා අද මොරටුවේ නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට යම් කිසි ආකාරකින් කටයුතු කරලා තියෙනවා. හැබැයි ආණ්ඩුව මේ කාරණාවෙදී ඉතාම අසමත් වෙලා තියෙනවා. දේශපාලනඥයන්ට අවශ්‍ය විදියට මේක කරනවා කියන කීය හොඳටම සමාජගත වුණා. ඊයේ මාධ්‍යතුනි මුළු රටම දැක්කා. මොරටුවේ නගරාධිපතිවරයා Taman හිතවත් ආයතන තුන්දු ප්‍රමාණයක් මුද්‍රණය කළා ලබා දෙනවා. ඒකට තමයි වෛද්‍යවරිය නිදහස්ුනේ. වෛද්‍යවරිය මැදිහත් උනේ. ඒ වෛද්‍යවරිය මැදිහත් උනා විතරක් නෙමෙයි මොරටුවේ නගරාධිපතිවරයා කිසිම හිරිකිතයක් නැතුව ප්‍රසිද්ධියේ කියනවා ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කරන්නේ මේ ක්‍රමවේදය. ඒක තමයි මම කරේ. ඒතොර අපි ආනවා ආණ්ඩුවේ කැබිනට් අමතිවරයෙක් කරන ක්‍රමවේදය ඒකනම් මොරටුවේ නගරාධිපතිවරයා කරන ක්‍රමවේදය ඒකනම් මේ රටේ එන්නත් ලබා දීම දේශපාලනඥයන්ට අවශ්‍ය විදියට වෙනවනම් සෞඛ්‍ය බලධාරීන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවනම් හොඳක් තියෙන වෛද්‍යවරු මේ වෙනුවෙන් නැගී සිටීම අරහා ජනතාව අතරට මේ පණිවිඩය යනවනම් අහිංසක හයියක් නැති අසරණ මිනිසුන්ට මේ එන්නත් ලැබෙන තව කොච්චර කල්යයිද. අපි සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා කියන්න මේ එන්නත් කරන්නේ අවසාන දිනයකවත් මේ එන්නත් ලබා දෙන්න අඩුම ගානේ මේ රටේ අවසාන පුරවැසියර වෙනකන් එන්නත් ලබා දෙන්න අපි මේ ක්‍රමවේදය තුල මේ දිනේට බලාපොරොත්තු වෙනවා. අද වෙනකොට එන්නත් ලබා ගැනීම බාලගිරි දෝෂය වගේ වෙලා සෞඛ්‍ය ඇමතුමිය රාජ්‍ය ඇමතුමිය කියන ලබන සතියේනවා මට නම් පේන්නේ නැහැ තාම එන්නත් ලබා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් කටයුතු කරනවා. ඒ නිසා සාමාන්‍ය ජනතාවට එන්නත් ලබා දීමට අවශ්‍ය පියවර ගන්න අපිට පේනවා. ජීවම එක මෙල්ල කරගැනීමේ අවශ්‍යතාවය සෞඛ්‍ය බලධාරීන්ට තියෙනවා. විශේෂයෙන්ම අමාත්‍යවරුන්ට තියෙනවා. GMO එක මෙල්ල කරගන්න මම හිතන්නේ එන්නත් අල්ලසක් ලබා දීලා විශේෂයෙන්ම වෛද්‍ය ආචාර ධර්ම වලින් පිට ගිහිල්ලා GMO එක නැත්තම් රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයේ කටයුතු කරලා තියෙනවා. මේ වෙනකොට ඕනතරම් මාධ්‍ය තුල දකින්න පුළුවන්. ඒ නිසා එන්නත් කරණේ තියෙන මේ විෂමභාවය ඉතා ඉක්මනින් නැති කරලා මේ සෞඛ්‍ය බලධාරීන් විදිහට මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න පුළුවන් අනිල් ජාසිංහ මහත්තයලා වගේ වෛද්‍යවරු සෞඛ්‍ය බලධාරීන් නැවත සේවයේ පිටවන්න කියන ඉල්ලීම අපි ආණ්ඩුවෙන් කරනවා. එහෙම නැත්නම් මේක තවදුරටත් බරපතල දැනකට යයි. ඒ වගේ විශේෂයෙන්ම අපි චමින්ද විජේසිරි මන්තුමා කිව්වා වගේ අර මේ වෙනකොට ගිනිගෙන දැවෙන නැව පිළිබඳ ප්‍රශ්නේ මං හිතන්නේ බැරෑරු ප්‍රශ්නයක්. ඒක වැහිලා තියෙන ප්‍රශ්නයක්. මේ නැව මීට පෙර ගමනාන්ත දෙහිකින් ප්‍රතික්ෂේප වරායන් දෙහිකින් ප්‍රතික්ෂේප වෙන නැවක් තමයි මේ ශ්‍රී ලංකා වරාය එකතු කරගන්න නැත්නම් ලං කරගන්න උත්සාහ කරේ. මොකද ගිනිගෙන දැවීමට යම් කිසි ඉඩක් තියෙනවා කියන ඒ කාරණාව අනාවරණය වීමත් එක්ක විශේෂයෙන්ම මේ නැව බාර ගැනීම වරායන් දෙකක් ප්‍රතික්ෂේප කරනවා. එවැනි අවදානමක් තියදී අපේ ලංකාවේ වරායට මේක රැගෙන ඒමට බලය ලබා දුන්නේ කවුද? විශේෂයෙන්ම අපි රටට හෙලි කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම එවැනි අවදානමක් තියෙන නැවක් යම් කෙසේ හෝ කිලෝමීටර් 9.9 ක මුහුදු හැත්තම ප්‍රමාණය මේ වරායට සීන් දුනා නම්
අද වෙන ආර්ථික පාඩුව හානිය කොච්චරද ඒ නිසා අද වෙනකොට මේ සිද්ධ වෙන්නේ කුමක්ද කියන එක රටේ ජනතාවට කොරෝනා නිසා දැනගන්න හම්බෙන්නේ නැහැ. නමුත් මේ අතර මහා ජාවාර සිද්ධ වෙනවා කියන අපිට පේනවා. හරියට පරීක්ෂණ කරොත් මේ වරායේ ආසන්නයේ ගිනි කියන දැවෙන නැවහරහා ලොකු කාරණා ටිකක් මේ සමාජයේ හෙළිවේවි කියන විශ්වාසය අපිට තියෙනවා. Breaking.lk